නියෝජ්‍ය කතානායකතුමනි අපි ඉතා පැහැදිලිව කියනවා අධිවේගී මාර්ග හදනවට රට සංවර්ධනය කරනවට අපි කිසිම ලෙසකින්වත් විරුද්ධ නැහැ. හැබැයි මේ අතුරු ප්‍රශ්නේ මම අහන්නේ මේ වෙලාවේ රට මුහුණ පාලා තියෙන ජනතා විඳින දස වද ගැන තීරණ නිසා දැනෙන නිසා. තෙල් ටික මුහුදේ තියාගෙන බා ගන්න සල්ලි නැතුව දවස් ගණන් ප්‍රමාද ගාස්තු කරනවා අපේ රටේ. මිනිස්සු රුපියල් 254ක් ගෙවන පෙට්‍රල් ලීටරයට 176ක් ගෙවන ඩීසල් වලට 87ක් ගෙවන භූමි තෙල් වලට පැය ගණන් දවස් ගණන් පෝලිං වල ලත වෙනවා එච්චර ගෙවලා ගන්න. ගෑස් වල තත්ත්වෙත් ඒකමයි. මූද ගාවට එනවා ගොඩබා ගන්න සල්ලි නැතුව දවස් ගණන් ප්‍රමාද ගාස්තු කරනවා මිනිස්සු පැය ගණන් දවස් ගණන් දෙස්තිදි පෝලිං වල ඉන්නවා. අද කොවිඩ් මරණ ඒ වගේ දැන් අර පෝලිං මරණ ගානක් කතා කරන්න පටන් ගෙන තිබෙනවා. කෙටි කරන්න. හරි මං විනාඩියක හමාරයිනි කිවි. මේ தත්ත්වය නිසා විදුලිය කපනවා. දවසට පැය ගණන් කලවරේ ඉන්නවා මිනිස්සු දුක් විඳගෙන. රෝහල් වල බෙහෙත් ටිකේ නිසා ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. පාසල් දරුවාගේ වාර විභාගේ තියන්න කඩදාසිය ගෙන්න ගන්න බැරි தත්ත්වයට රටපත් වෙලා තිබෙනවා. ඒ ඇස්සේ ලෝකේ වටේ ගිහිල්ලා කන්න සල්ලිටි ඉල්ල ඉල්ල නායි ඉල්ලනවා. හැබැයි විශ්‍රාමිකයෝ ගැන බැලුවොත් නියෝජ්‍ය කතානායකතුමනි අපේ ආණ්ඩුව වැඩි කරා 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා විශ්‍රාම වැටුප මුදලුත් වෙන් කරලා අද ඒක අත්හිටවලා තිබෙනවා. ඉතින් මෙච්චර සල්ලි නැතුව ණය ගවා ගන්න විදියක් නැතුව ඉඳෙද්දි මං අහන්නේ දැන් මෙතුමාගෙන් මං අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. භාණ්ඩාගාරයෙන් මිලියන ගණන් වෙන් කරලා තිනවා මෙච්චර ගෙවලා තිනවා තව ගෙවන්න තිනවා කියන ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. මං අහන්නේ මෙච්චර අර්බුදයක් තියෙද්දි දරුවට කිරි පැකට් එක අරන් දෙන්න බැරි තත්ත්වයට රටපත් වෙලා තිබෙද්දි ඒවට ජනතාවගේ මූලික අවශ්‍යතා වලට විතරද මුදල් ප්‍රශ්නේ තියෙන්නේ? මේකට ප්‍රශ්නයක් නැතුව මුදල් ටික ලැබෙනවාද? ඔය කියන මුදල් මේ විදිහටම ගෙවනවාද කියන එක විතරයි මට අහන්න තියෙන්නේ. පැහැදිලි. හැමතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ දයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා එතුමා පොඩි කතාවක් කෙරුවා. ඒක හොඳයි එතුමා හොඳ මන්ත්‍රී කෙනෙක්. අපිට ගැටලුවක් නැහැ. වැදගත් මන්ත්‍රී කෙනෙක්. එතුමා හැබැයි දේශපාලනේ කරන්න හදන්නේ මේ ප්‍රශ්නය අරගෙන මේ වල දින කියන්න කියොත් ඔබතුමාලගේ කාලෙත් මේ ගෙවීම කරලා තියෙනවා. ඔබතුමාලගේ කාලේ කොවිඩ් අර්බුදයක් තිබුණේ නැහැ. හැබැයි ඔබතුමාලට තෙල් ටික ගේන්න බැරි වුණා. ගෑස් ටික ගේන්න බැරි වුණා. ඔබතුමාලට මතක ඇති අද මුළු ලෝකෙම අර්බුදයකට මුහුණ පාලා තියෙන වෙලාවක්. ඊයේ පෙරේදා ජපානි බැලුවා මේ සතියේ හැම එකේම මිල වැඩි කරලා තිනවා විශේෂයෙන්ම තෙල් ගෑස් වල ඉන්දියාවෙත් එහෙමයි. ඔබතුමා සාමාන්‍යයෙන් අර ලීදේ ඉන්න වැඩියෙක් වගේ කටයුතු කරන්නේ නැහැ. ඔබතුමා බොහොම පරිණත දේශපාලඥෙක්. මං කැමති දේශපාලඥෙක්. ඔබතුමා දන්නවා. ඔබතුමා මේ වගේ පහත් අත්තිර වැටෙන්න එපා. මීට වැඩිය බ්‍රෝඩ් මයින්ඩඩ් වෙන්න ඔබතුමා පටු ඉදිරියට කල්පනා කරන්න එපා. මේවා හැදෙන්න ඕනේ. මේ ඔබතුමාලගේ ආණ්ඩුවෙන් හැදුණා නම් හොඳයි. ඔබතුමාලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2014 අධිවේගී මාර්ග දඹුල්ල නුවර දක්වා ඔක්කොම දීලා තිබුණේ ඒවා ඔබතුමාලා කරගෙන ගියා නම් 2018 ඔබතුමාලට විවුර්ත කරන්න තිබුණා. ඒකේ වාසිය ඔබතුමාලට ගන්න තිබුණා. හැබැයි ඔබතුමාලා කෙරුවේ ඒවා අවලංගු කරලා රටේ ජනතාවට අද විශාල වැඩි මුදලක් වියදම් කරන්න වෙලා තියෙනවා ඔබතුමාලා ඒ ගත්ත වැරදි තීන්දුව නිසා. ඒ තමයි ඇත්ත தත්ත්වය. එහෙම අධිවේගී මාර්ග හැදලා තිබුණා නම් තෙල් පිච්චෙන එක අඩුයි. වාහන වල රිපයර් එන එක අඩුයි. ජනතාවගේ කාලය අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ පළාත් දියුණු වෙනවා. ඒ පළාත්වල ඉඩකඩම් වල මිල වැඩි වෙනවා. ඒ කියන්නේ ඇසට්ස් එහෙම නැත්නම් ජනතාවගේ තියෙන වත්කම් වැඩි වෙනවා. හැබැයි ඔබතුමාලා අදුරුදර්ශී තීන්දුව తీරන ගත්තා. අපි කොවිඩ් වසංගතය ආපුව අපේ ජනාධිපතිතුමා අපිට කිව්වේ වසංගතයේ තිබ්බත් මේ යන යටිතල පහසුකම් වැඩ කටයුතු නතර කරන්න එපා කිව්වා. පාරවල් හදන එක නතර කරන්න එපා කිව්වා. ඒක කොහොම හරි කරගෙන යන්න කිව්වා. ඒවා අපි කොන්ත්‍රාත්කාරුවත් එක්ක කතා කරලා කැලණිය පාලමේ අපිට ඉවර කරන්න පුළුවන් උනේ. කොවිඩ් එක කියලා අපි ආපස්සට ගියා නම් තව අවුරුදු දෙකකට අපිට අවසන් කරන්න බැරි වෙනවා. ඒ නිසා අපි අපේ රජයේ ප්‍රතිපත්තිය තිබුණේ මොන ප්‍රශ්න ආවත් මේ රටේ සංවර්ධනය නතර නොකළ යුතුයි කියලා. අපි ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා එහෙම කියන්නේ නැති වෙයි. අපිට තව අවුරුදු දෙකකින් හරි තුනකින් හරි ආයි ඔබතුමා එහෙම කියන්නේ නැහැ. අනිත් අය කියයි කොවිඩ් 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 කියලා කිසි දෙයක් මෙලෝ දෙයක් කරුවේ නැහැ. මෙලෝ රහක් නැති ආණ්ඩුවක් කියලා තමයි තමුන්නාස්සලා කියන්නේ. ඉතින් තමුන්නාස්සලාට මම මතක් කරන්න කැමති තෙල් ප්‍රශ්නයක් තියෙනවා. ගෑස් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ හැම දෙයකට අපිට ඩොලර් අර්බුදයකට අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඕක ගැන කතා කරන දවසේක අපි විවාදයක් දාමු.
කවුද ගත්තේ ගිනි පොලියට මේ ගිනි පොලියට තමුන්නාස බොන් ගිහිලා ගත්තේ ඉඳ තමයි අද සවරින් බොන් ගත්තේ ඉඳ තමයි අද මේ අර්බුදයට අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැමතුමා කැටි කරන්න. ඔව්. ඒක විනාඩි එකමාරක් ගත විනාඩි දෙකක් දෙන්න කොහොමද සහන් වෙන්න තප්පර 30ක් වදිනියට කතා කරගෙන. ඒ නිසා ඔබතුමාන තමයි මේ විනාශයට වග කියන්න ඕන. මේකේ පැනල යන්න බෑ. ඔබතුමාලට දේශපාලන කතා කරන්න හරි ලේසි. හැබැයි ඔබතුමාලගේ ආණ්ඩුව තමයි මේ රටේ ආර්ථික වර්ධන වේගය අන්තිම දැනට ගේන්නේ කියන්නේ ඇෆ්ගනිස්තානෙත් එක්ක තරගයට ගිය අන්තිම පැත්තට ඔබතුමාලගේ ආණ්ඩුව. මොකද්ද? හරි. අපි කරනවා. ඕගොල්ලෝ කාපු එක අපි හදාගෙන යන්නේ. කොවිඩ් අරුබුදයක් තියෙද්දි. කොවිඩ් අරුබුදය තමුන්නාසයක කාලේ තිබ්බනම් මේ රට විනාසයි. මේ රට එහෙනම් මුළු මහ කනත්තක් කළා. හැමතුමා නිමා කරන්න. නෑ කලියෝද හදාද උද මම මෙතුමා කියන ඔක්කොම අහගෙන හිටියානේ තා ප්‍රශ්නයක් දැන් එතුමලට අහගෙන ඉන්න බෑ හරි මේක තමයි ඇත්ත ඇත්ත කතා කරද්දී අහගෙන ඉන්න බෑ ඉතින් ඔබතුමාලාගේ කාලේ කොවිඩ් හැදුනා ඔබතුමාලා බලේ හිටියා නම් ඔබතුමාලාට මේ කිසි දෙයක් නැතුව ලෝක ආර්ථික අර්බුදයක් නැතුව තියෙද්දි තමුන්නාස්සලා තමුන්නාස්සගේ ආර්ථිකය හදාගන්න බැරි වුණා නා හරි හරි තමුන්නාස්සලා කොහොමද කොවිඩ් අර්බුදයක් එන අය තමුන්නාස්සලා ආර්ථිකය මේවත් රඳාපවත්වාගෙන යන්නේ ඉතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඊටාත්ම දක්ෂ ලෙස එතුමා මේ හැම අභියෝගකටම කිසිම ජනාධිපති කෙනෙක්ට එදා මහින්ද මහත්තයට තිබිච්ච අභියෝග වගේ තමයි අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අභියෝග තියෙන්නේ. එතුමා බොහොම දේශපාලනීකරණයකට ලක් කරන්නේ නැතුව රට මුළු සමස්ත රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත්ත නායකයෙක් ඇටි ඉතිහාසගත වෙනවා. මේක අපි පිළිගන්න වෙනවා. hina වෙලා හරියන්නේ නැහැ. ඔබතුමාට පිළිගන්න වෙනවා. හරි ඔබතුමාලගේ නායකයත් කිව්වා ගහන්නේ නැහැ කියලා වැක්සින් එක. එතුමා කියලා අන්තිම පුරවැසියත් වැක්සිනේ ගහනකම් ගන්න නැහැ කිව්වා. හැබැයි එතුමා කියලා ගත්තා. ඒ නිසා මතක තියාගන්න ඔබතුමාලත් ගහනකොට අනිත් පැත්තටත් වදිනවා කියන එකත් මතක තියාගන්න. ඒ නිසා අපි කියන්නේ මේ රටේ සංවර්ධනය අපිට ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා අපි එකට මුණ දීලා අපි ඒක විසඳ ගන්නවා. ඔබතුමාලා කියනවා අපි හිගා කරනවා කියලා එළ ලෝක වටේ ගිහිල්ලා මිනිස්සුන්ට කන්න දෙන්න. හරි හිගා කාලේ හරි මේ රටේ මිනිස්සුන්ට බඩකින්නේ තියන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ කුසගින්න අපි පුරවන තමුන්නාස කිව්වේ ආහාර අහිමියක් එයි, ඛණ්ඩ නැති වෙයි, රට විනාශ වෙයි, රටේ ආර්ථිකය බිමට වැටෙයි. හැබැයි අපි කියනවා පැහැදිලිව අපි සම්පූර්ණයෙන්ම මේ රටේ සංවර්ධනයත් ඉදිරියට ගෙනියනවා. මේ අභියෝග වලට අපි අනිවාර්යයෙන්ම මුහුණ දීලා අපි මේ රටේ ජනතාව සහ රට ජයග්‍රහණය කරනවා කියලා මම වගකීමෙන් කියනවා. නලින් බණ්ඩාරජය මහතුමා දෙවෙනි ප්‍රශ්නය. ඔව් දෙවෙනි ප්‍රශ්නය අහනද කලින් උත්තරය හම්බුණා. විනාඩි භාගයකින් පටන් ගන්නම්. දැන් එතුමා එක ඇත්ත කතාවක් කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉතිහාසගත වෙනවා කියලා. ඒකට මම අත් දෙකම උස්සලා ආචාර කරනවා ඔබතුමාට. ඒක නම් අනිවාර්යයි. ඓතිහාසික නායකෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම එතුමා දැන් මේ යහපාලන කාලේ මේ රටේ කණ්ඩ නැ බොණ්ඩ නැ මිනිස්සු මැරලා වැටුණා කියලා කිව්වා. ඒක රටේ ජනතාව දන්නවා, රටේ මිනිස්සු ජීවත් වුණු හැටි දන්නවා, ඩීසල් කීයද දන්නවා, පඩි කීයද දන්නවා. ඒව ගැන අපි කියන්න ඕනේ නැහැ, ඔබතුමා කියන්න ඕනේ නැහැ. රටේ ජනතාව දන්නවා. ඒක රටේ ජනතාව තීන්දුව කරයි. මම අහන්නේ ගරු කතානායකතුමනි, දැන් අද රටේ තියෙන ඩොලර් ප්‍රශ්නයක් නේ. දැන් මේ විස්තර බලපුවාම 2018 ඉඳන් 2018 අපේ රටේ සඳහා තාර ආනයනය කරන්න රුපියල් බිලියන 5ක් වියදම් කරලා තියෙනවා. 19 6ක් වියදම් කරලා තියෙනවා. 20 6ක් වියදම් කරලා තියෙනවා. 2021 ඒ වගේ 3 ගුණයක් රුපියල් බිලියන 17ක් තාර ආනයනය කරන්න වියදම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් වියදම් කරලා තියෙනවා. එතකොට හැබැයි ඒ තත්වයක් තියෙද්දි රටේ අනිත් පැත්තේ මොකද්ද වෙලා තියෙන්නේ? බෙහෙත් ටික ගේන්න ඩොලර් නැහැ. තෙල් ටික ගේන්න ඩොලර් නැහැ. ප්‍රශ්නේ ගෑස් ටික ගේන්න ඩොලර් නැහැ. කිරිපිටි ටික ගේන්න නැහැ. අත්‍යවශ්‍ය දේවල් ගේන්න ඩොලර් නැහැ. ඒතර මම ගරු ඇමතුමාගෙන් අහනවා මේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයේ තාර තියෙන්නේ උඩින්මද? තාර තියෙන්නේ උඩින්මද? එහෙම නැත්නම් මේ අමාත්‍යාංශ ඇමතිවරයා විදියට ඔබතුමා ඉන්නේ උඩින්ද? හොඳයි ඇමතුමා. මං හිතනවා තාර වලට තියෙන ප්‍රමුඛතාවයකට වඩා ජෝර්ජන් ප්‍රහාන්තු අපි හැමතුමාට තියෙන මේ ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ඉහළයි කියලා. ඒ නිසා මට පොඩ්ඩක් මේ පැහැදිලි කරන්න මේ තාර ගේන්න මෙච්චර ඩොලර් නැති වෙලාවේ ඔබතුමා විශාල ඩොලර් ප්‍රමාණයක් 2021ට 20ට වඩා 3 ගුණයක් පැහැදිලි ඔබ වියදම් කරේ ඔබතුමාට තියෙන ප්‍රමුඛතාවයද නැත්නම් තාර වලට තියෙන ප්‍රමුඛතාවයද? අලින්දේ ගරු නියෝජක කතානායකතුමනි, නලින් බණ්ඩාර අපේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමා, එතුමා අත් දෙකම උස්සලා වැඳලා කියනවා කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතිහාසගත වෙයි කියලා. ඔව් ඔබතුමා අත් දෙකම උස්සලා වඳින එක හොඳයි.
ඔබතුමාගේ ජීවිතේ බේරලා තියෙන්නේ එතුමා ගත්ත ක්‍රියාමාර්ග නිසා කියන එක ඊටාත්ම ගෞරවයෙන් අපි මතක් කරා. සම්මුණාසර මඩ ගහන්න හරි ලේසි. එහෙනම් අත් දෙක උස්සලා වඳින්න ඕනේ නැහැ. එහෙම වඳලා කියන්න ඔබතුමාගේ ජීවිතෙත් බේරුණේ මේ රටේ ජනතාවගේ. ඔබතුමාලා ඡන්ද දුන්නා යගේ ජනතාවගේත් අපිටත් ඡන්ද දුන්නා යගේ ජීවිත බේරුණේ. මතකයි ඔබතුමාලා කියනවා ලක්ෂ 2ක් මෙරේ කිව්වා 20000ක් මෙරේ කිව්වා ඇඳවල් නැහැ කිව්වා ඔක්සිජන් නැහැ කිව්වා ඇඳවල් 25000ක් අපි හැදුවා. එක මාසෙන් අපේ පක්ෂය ඊට පස්සේ තමුන්නාසක ඔක්සිජන් නැහැ කියලා මතක නැද්ද හිටගෙන ඉඳි මැරේ කිව්වා කුරුණෑගල අපේ අවේසිංහ මන්ත්‍රීතුමා ගිහිල්ලා අර මේ එම්ඔච් එක ඉස්සරහා ගිහලා මිනිස්සෙක් එතුමගේ කරන වත්තල Facebook එකේ ගැව්වා මිනිස්සෙක් මරුණා කියලා මම ඒලාම එව්වා ගිහිල්ලා හොයන්නේ කරපු බොරු තමුන්නාසර මතකයි නලිමන්නර මහත්තයා එහෙම කිව්වේ නෑ හරි එතුමා 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 තුමාට මහත්ය පුත්‍රි ප්‍රශ්නයක් නෑ ඊළඟ එතුමා කිව්වා බෙහෙත් නෑ බෙහෙත් ගේන්න සල්ලි ඩොලර් නෑ කිරිපිටි ගේන්න සල්ලි නෑ තෙල් ගේන්න ඩොලර් නෑ හැබැයි තාර ආණ්ඩුව ගේන්නේ නැහැ තාර ගේන්නේ පුද්ගලික අංශයෙන්. ඒතකොට ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා කිව්වා ඩොලර් මිලියන මෙච්චරක් වැඩිලා තියෙනවා කියලා බිටුමින් තාර ගේනවාට. ඉතින් ඔබතුමාලා හැබැයි කිව්වේ පාරවල් හැදෙන්නේ නැහැ කියලා. ඒතකොට තාර ඇවිල්ලා ගිලින්නේ නැහනේ. තාර පුද්ගලික අංශයෙන් ගෙනාවා පාරවල් හදන්න ඕනේ. ඒතකොට ඔබතුමාලා කිව්වා ආයේ වැඩි පාරවල් හැදෙන්නේ නැහැ කියලා. මේ බොරුවක් කරන්න කියලා. ඒතකොට ඔබතුමා කියපු ගණන් හිලව් වලින්ම ඔප්පු වෙනවා මේ රටේ මේ කොවිඩ් වසංගතය තියෙද්දි දැවැන්ත සංවර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා කියන එක. ඊළඟට ඔබතුමා ඇහුවා ප්‍රමුඛතාවය මොකද්ද කියලා. ඉතින් ප්‍රමුඛතාවය ඔබතුමා ඇහුවා මම උඩින් ඉන්නවද තාර උඩින් ඉන්නවද එහෙම ඇහුවේ. බෙහෙත් ටික ගෙනල්ලා තියෙනවනේ නලින් බණ්ඩාර මන්තුමා. හරි අපිට ඔබතුමාලා මට තේරුම් කරලා දෙන්නකෝ කොවිඩ් නැතුව ඔබතුමාලා පෝලිං ගැස්සුවේ කොහොමද කියලා ඒ කාලේ. කොවිඩ් නැතුව මේ රටේ ජනතාව පෝලිං ගැස්සපු දක්ෂ මහන්දුනේ ලමුන්නාස ගාණ්ඩුව. මම කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ හරි ලේසි මෙතුමන් එතුමා කියව ජනතාව දන්නවා කියලා මොකද්ද කියලා. ඔව් ජනතාව දන්න නිසා තමයි තමුන්නාන්සේලව ලක්ෂ 15කින් පැරද්දුවේ. ජනතාව දන්න නිසා දැන් තමුන්නාන්සේ ලොකු සටනක් කරනවා. ඒ සටනට අපි විරුද්ධ නැහැ. හේතුව ඔබතුමාගේ පක්ෂ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ජනාධිපති අපේක්ෂකව පිරීලා ඉතින් විපක්ෂ නායකතුමාත් රැකෙන්න ඕනේ. විපක්ෂ නායකතුමා රකින්න දැන අපිත් ඉන්නවා. ඒකින් තමයි ෆයිසර් වැක්සින් එක ගහලම ගෝඨාභය ජනාධිපතිතුමා එතුමාව රකින්නදී එතුමා ඉන්න ඕනේ. එතුමා ජේෂ්ඨයා එතුමා රැකෙන්න ඕනේ. මේ ඔය චම්පි කරන්නම කළා එහෙම නෙමෙයි. මේ මහා පක්ෂය රැකගන්න. එහෙන් මෙහෙන් ගේම් ගහන්නේ නැතුව. අවසන් කරන්න. එහෙන් ගේම් ගහන්නේ නැතුව. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි අපි පැහැදිලිව කියනවා බෙහෙත් අඩු කරන්න දෙන්නේ නැහැ. තෙල් ටිකේ ප්‍රශ්නේත් අපි විසඳනවා ඉස්රායිදී. ගෑස් ප්‍රශ්නේත් විසඳනවා. මේක తాවකාලික ප්‍රශ්නයක්. මේකට අපි මුහුණ දෙනවා. මේ අභියෝගය අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා කියලා අපි පැහැදිලිව කියනවා. බොහොම ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.